ගරු මූලාසන මන්ත්‍රීතුමියනි අද දින සුවසැරිය ගිලන් රථ සේවාව ඇගයීමට ලක් කරමින් සභාව කල්තබන යෝජනාවට මමත් එකව වෙනවා විශේෂයෙන් මට මතකයි මාගේ මිත්‍ර ආචාර්ය හර්ෂසිල්වා මැතිතුමා එදා පුත්තලන් දිස්ත්‍රික්කයේ මේ සේවාව ආරම්භ කිරීම සඳහා එතුමා පැමිණුණු වෙලාව එතුමා ඇවිල්ලා අපි කොච්චි කඩේ පාලම තමයි වයඹ පළාතේ වගේම පුත්තලන් දිස්ත්‍රික්කයේ ආරම්භය තියෙන්නේ එතනදී ආගමික වතාවන් ඒ සිද්ධ කරලා විශේෂයෙන්ම මේ සේවාව පුත්තලන් දිස්ත්‍රික්කයේ පුරාම ගෙන යන්නට එතුමා ඒ අවස්ථාවේදී කටයුතු කරා එදා අග්‍රාමාත්‍යතුමා වශයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ අවස්ථාවේදී ඒ සහයෝගය ලබා දුන්නා ඉතින් මම හිතනවා එදා හර්ෂ දිසිල්වා මැතිතුමා එදා මේ අභියෝගය ඉතාම විශාල අභියෝගයක් අද එතුමාව සහ මේ ගිලන් රථ සේවය අපේ අගේමිට ලක් කරාට එදා විශාල අභියෝගයක් තිබුණා එදා මේක නවත්වන්න විවිධ බලවේග එදා ක්‍රියාත්මක වුණා එදා එතුමාට අපහාස කරලා එතුමාව දේශපාලන වශයෙන් විනාශ කරන්නට ඒ වගේම මේ සේවාව නතර කරන්නට එදා විශාල ලෙස මේ රටේ ක්‍රියාත්මක වුණා ඒක තමයි මේ රටේ තිබුණු ස්වභාවය නමුත් අපි ඉතාම සන්තෝසයි අද වෙනකොට ලෝක බැංකුවේ අගවීමකට ලක් වෙලා අද තිබුණට වඩා විශාල වශයෙන් තාක්ෂණය උපයෝගී කරගෙන ඒ වගේම ලක්ෂ සංඛ්‍යාත මිලියන සංඛ්‍යාත ජනතාවකට සේවය කරමින් ඒ වගේම පක්ෂ විපක්ෂවල ඇගීමකට ලක් වෙලා ඒවල උදව් උපකාර අරගෙන පෞද්ගලිකාංශයේ උදව් උපකාර අරගෙන අද මේ සේවාව මේ රටේ ජනතාව සඳහා ඉතාම දීර්ඝ කාලයක් සඳහා අද වෙනකොට ස්ථාපිත කරලා තියෙනවා. ඒකට උදව් කරපු මෝඩි අගමැතිතුමා ඒ වගේම ඉන්දියන් රජය ඒ වගේම ඉන්දියන් ජනතාවට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. හැම වෙලාවෙම පිටරට මොන හරි එනකොට අපේ ජනතාවගේ ඔළුවේ දාලා තියෙන මොකක් හරි එක්කෝ අපිව යටත් කරගන්න එනවා නැත්නම් මොන හරි මංකොල්ල කණ්ඩ එනවායි කියන ඒ අදහස් තමයි දාලා තියෙන්නේ. නමුත් මේ ඒ සියලු දේම අද අපේ ජනතාවට විශේෂයෙන්ම සෞඛ්‍ය අංශයෙන් ඒ වගේම අපේ ජනතාවගේ ජීවිත බේරගන්න ඒ වගේම අපි දකිනවා පාරවල්වල විශේෂයෙන්ම අනතුරු සිද්ධ වුණාම මේ ගිලන් රථ සේවය තමයි එන්නේ. එදා කෝවිඩ් මේ රටේ අපේ ඒ ජනතාව මිය යනකොට ඒක වැළඳිලා රෝගීව ඉන්නකොට මේ ගිලන් රථ සුවසැරිය සේවය තමයි ඇවිල්ලා එදා ඒ ජනතාව බේරගත්තේ. ඉතින් ඒ හින්දා අපි ආචාර්ය කාලය අවසන් මම ඉවර කරන ආචාර්ය හර්ෂ සිල්වා මැතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. අපි හිතනවා එතුමා මේ රටේ ඉතාම විශිෂ්ට නායකයෙක් විශිෂ්ට සේවාවක් කරනවා. කවදාහරි මේ රටට මෙතුමා මේ විපක්ෂයේ ඉන්නවට වඩා විශිෂ්ට සේවාවක් කරන්න එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරනවා.